ඊඑස් කල්ලිය 2014 වසරේ ඉරාකයේ හා සිරියාව පදනම් කර ගනිමින් කලීෆා නමින් රාජ්‍යයක් බිහි කළා. ඉන්පසු ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වූයේ නීති විරෝධී තෙල් වෙළඳාම හා මිනිස් ජාවාරමයි. එහෙත් දැන් එම ආදායම් මාර්ග අහිමි වී ඇත්තේ ඔවුන්ට භූමිය අහිමි වීමත් සමගයි. මේ හේතුවෙන් ඊඑස් කල්ලිය මද්‍රව්‍ය ජාවාරම් කරා යොමු වී ඇති බවයි ආරක්ෂක වාර්තා පෙන්වා දෙන්නේ. ගෝලීය මද්‍රව්‍ය ප්‍රවාහනයට අවශ්‍ය ආරක්ෂාව සැපයීම හා මද්‍රව්‍ය ජාවාරම් කරන අපරාධ කල්ලි අතර සම්බන්ධීකරණය සඳහා සහාය වීම ඊඑස් කල්ලියේ මූලික මෙහෙයුම් අතර වෙනවා. අමරිකානු මහද්දීපය හා ආසියාව අතර මද්‍රව්‍ය ජාවාරමේ කේන්ද්‍රස්ථානය ලිබියාව බවට පත්කර ගැනීමට ඊඑස් කල්ලිය හා ඊට අනුබද්ධ කල්ලි පියවරගෙන තිබෙන බවයි පෝචුන් සංගරාවේ පළ වූ ලිපියක දැක්වෙන්නේ. ඊට අමතරව ඇෆ්ගනිස්තානයේ කේන්ද්‍ර කරගත් හෙරෝයින් නිෂ්පාදනයේ මූලික මෙහෙයුම්කරුවන්නේ ඊඑස් හා තලේබාන් ත්‍රස්ත සංවිධානයයි. දකුණු ආසියානු කලාපයේ මද්‍රව්‍ය මෙහෙයුම් මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත්වීම වළක්වාලීම සඳහා රජය මෑත යුගයේ විශේෂ මෙහෙයුම් රැසක් ක්‍රියාත්මක කළා. ශ්‍රී ලංකාව වසර 2020 වන විට මද්‍රව්‍ය වලින් තොර රාජ්‍යයක් බවට පත්කිරීම ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයේ මූලික ඉලක්කයයි. මේ මද්‍රව්‍ය ව්‍යාපාර සහ ජාත්‍යන්තර ත්‍රස්තවාදය අතර සම්බන්ධකම් තිබෙනවා. අපි විශාල වශයෙන් මද්‍රව්‍ය අත්අඩංගු කරගත්තා. මේ මද්‍රව්‍ය මර්ධන ව්‍යාපාරය මම නවත්තන්නේ, ඒක මම තව තවත් ශක්තිමත් කරනවා. ගත වූ වසරක කාලය තුළ ශ්‍රී ලංකාව හරහා ජාවාරම් කරනු ලැබූ කොකේන් හා හෙරෝයින් මද්‍රව්‍ය ටොන් ගණනින් අත්අඩංගුවට ගනු ලැබුවා. එමෙන්ම එම මද්‍රව්‍ය තොග විධිමත් ලෙස විනාශ කිරීමද සිදුවනවා. මෙවැනි ක්‍රියාකාරකම් අන්තර්ජාතික ත්‍රස්තවාදී කල්ලිවල උදහසට හේතු වී ඇති බවයි විද්වතුන් පෙන්වා දෙන්නේ. මේ ත්‍රස්තවාදයේ පිටුපස මද්‍රව්‍ය ජාවාරම් සහ අවියාවිධ වෙළඳාම කියන මේ කාරණා දෙකක් තිබෙනවා. පහුගිය කාලේ මද්‍රව්‍ය ජාවාරමට තිත සබන්නට ලොකු මෙහෙවරක් සිදු කළා. පාස්කු විරුද්ධ ක්‍රියාත්මක වූ ඊඑස් සංවිධානයේ විශාල වශයෙන් දැනට මුදල් ලැබිලා තියෙන ආකාරය, ඒ සිද්ධිය වීමට මාස දෙක තුනකට ඉස්සර වෙලා ලංකාවේ කවරදාක් නැති ආකාරයේ විශාල සොයා ගැනීම් පොලිසියට කරන්න ලැබුණ හමුදාවටයි නාවික හමුදාවටයි සාක්ෂි ප්‍රමාණවත් ලෙස තිබෙනවා. ISS සංවිධානයට ප්‍රධාන ආදායම් මාර්ගය මද්‍රව්‍ය කියන එක. මද්‍රව්‍ය සහ ත්‍රස්තවාදය කියන දේ හරියට නියුන් සහෝදර දෙන්නෙක් වගේ. මද්‍රව්‍ය නැති කරද්දී අනිවාර්යයෙන්ම මම දකිනවා ත්‍රස්තවාදයන් ටිකෙන් ටික දුර වෙලා යනවා. පොහුගේ කාලේ දීර්ඝ වශයෙන් මද්‍රව්‍ය උදුර ලංකාවේ මැඩපවත් තන රජය විසින් සහ ජනාධිපතිවරයා විසින් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරා. ජනතාව වෙනුවෙන් අපි ඉල්ලීමක් කරනවා පුද්ගලයන්ගේ තරාතිරම නොබලා රට වෙනුවෙන් ඒක කරගත යුතු ක්‍රියාමාර්ග ගන්න. මෙන්න මේ මද්‍රව්‍ය සහ ත්‍රස්තවාදී සංවිධාන අතර තිබෙන සම්බන්ධයද ශ්‍රී ලංකාව තුළින් පිළිබිඹුණේ කියන එක පිළිබඳව තවත් සැකයක් අපිට මතුවෙනවා. මේ ත්‍රස්තවාදය නතර කිරීමට නම් ශ්‍රී ලංකාව තුළ තිබෙන මේ මද්‍රව්‍ය යාන්ත්‍රණයත් මේ ජාලයත් බිඳ දැමීම ඉතාමත් ඉක්මනින් සිදු විය යුතු දෙයක්.